සුබදසක් පේවයාලෝ සීරු දෙනාටම තින් සීජේ YouTube channel එකට ඔගොල්ල හැම දෙනාම සාදරෙන් පිළිගන්නා. අද 2024 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා බදාදා දවස. හරි අපි බලමු අද දවසේ forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ. එතකොට ඊයේ දවසේ market එක කොයි විදිහටද move වෙලා තියෙන්නේ ඒවත් එක්ක අපි වැඩිපුර focus කරන්න ඕනේ කොයි වගේ key zone වලට දාලා තින් entry ගන්නවා නම් ඒ හැමදේම කතා කරමු. හරි පළවෙනිම දේ ඔයාට මතක ඇති මේ 1 hour chart එකේ අපි මේ bullish pennant එකක් form වෙන්න පුළුවන්, එහෙම නැතිනම් මේක වැඩ කරන්න පුළුවන් කියලා probability එකක් තියෙනවා කියලා කතා කරා. හැබැයි ඒක break out කරලා පහළට sell වෙලා තියෙනවා. හරි ඒක එක highlighted point එකක්. අනිත් එක 5 minute chart එකට අදාළව මේ තියෙන අපි ඊයේ ගත්ත entry ටික ඔයාට බලන්න පුළුවන්. overall හොඳ profit එකක් අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම ඊයේ summary එක බලලා හිටියොත් මේ තියෙන්නේ 17 වෙනිදා අපි ගත්ත entry summary එක. තියෙන entries ඔක්කොම 11ක් signal 11ක් දීලා තියෙනවා. එකෙන් එක trade එකක් loss වුණා. මම ඒක replay video එකේ පැහැදිලි කරන්නම් මොකක්ද එතන loss වෙන්න හේතුව කියලා. ඒකත් එක්ක අපි entry 11න් 10ක් profit කරලා දිනවා pip 550යි, loss trade එකට pip 40යි. මේ loss එකත් අපි 0.01 lot වලින් ගත්තේ risky trade එකක් කියන එක share කරලම. හරි break even trade නෑ. net total එක pip 510ක් profit වෙලා තියෙනවා. ඔය විදිහට තමයි අපි ඊයේ දවසේ එන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් ඊයේ මාකට් එකේ අපි ගන්නකොට එන්ට්‍රි ගන්නකොට මොන වගේ දේවල්ද තිබිලා තියෙන්නේ, එතකොට කොයි විදිහටද මාකට් එක මූව් වෙලා තියෙන්නේ හැමදේම කතා කරමු. මොකද රීප්ලේ වීඩියෝ එකට ගොඩක් අය කැමතියි කියලා තිබුණා සීජේ, ඒක වටිනවා. මොකද අපිට තනියම එන්ට්‍රි ගන්නකොට ඒක ලොකු සපෝටිව් එකක් වෙනවා. හැමදාම පුළුවන් නම් විනාඩියක් දෙකක් අරන් ඒක පැහැදිලි කරන්න කියලා. හරි ඉතින් ඒ නිසා මම ඕගොල්ලන්ගෙන් අද දවසෙත් විනාඩි දෙකක විතර කාලයක් ගන්නවා. හරි එතකොට ඔයාලට බලන්න පුළුවන් අපි මාකට් එක ඊ ඇනලයිස් කරනකොට මේ වගේ සෙටප් එකක තමයි තිබුණේ. ඔයාලට මතක ඇති මේ ට්‍රෙන්ඩ් ලයින් එක බේස් කරන් මාකට් එක බයි වෙන්න පුළුවන් කියන එක කතා කරා. ඉතින් මේ විදිහටම ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් කරන් මාකට් එක බයි වෙලා තිනවා. සෙල් එකක් ගන්න පුළුවන් සෝන් එකක් විදිහට 2584 මේ 84යි 9 පොඩි පිප් 9 එක 10 එක සෝන් එක තමයි අපි මොනිටර් කරේ. හරි එතකොට අපි බලන් හිටියොත් ඔයාලට පේනවා මාකට් එක උඩට බයි වෙලා තියෙනවා. හැබැයි ක්ලියර් කන්ෆර්මේෂන් එකක් නැහැ. සෙල් එකක් ගන්න මේ සෝන් එක උඩට බ්‍රේක් අවුට් කරලා තියෙනවා පිප් 20ක් වගේ ආසන්නව. හරි එතකොට කවුරු කෙනෙක් උඩ සෝන් එකෙන් සෙල් එකක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න තිබුණා. හරි එතකොට ඔන්න මාකට් එක නැවත පහළට සෙල් වෙලා තියෙනවා. හරි එතකොට දැන් මෙතන බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මතක ඇති මාකට් එකේ මම ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒකත් එක්ක මාකට් එකේ අපිට බයි එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා කියන එක අප්ඩේට් එක දුන්නා. අපි ෆස්ට් entry එක විදිහට මෙතනින් buy එක ගත්තා. හරි එතකොට මෙතනින් buy entry එක අරගෙන ඔයාලට මතක ඇති TP එක අපි මේ උඩ zone එක තියලා මේ විදිහට hold කරා. හරි liquidity තියෙන්නේ කොහෙද කියලා බල බල තමා හැම වෙලේම market එක entry ගන්න ඕනේ. මොකද දැන් all time high එකනේ market එක තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ පුළුවන් තරම් risk එක minimize කරගෙන entry ගන්න. හරි දැන් මෙහෙම අපි buy එක ගත්තගෙන් පස්සේ ඔයා දන්නවා මේ උඩින්ම sell entry ගත්ත අයගේ මේ zone එකේ මොනවද තියෙන්නේ. අපි ගහමුකෝ sell ගත්ත අයගේ SL ටික liquidity කියලා. හරි එතකොට මෙතනින් market එක buy වුණොත් මේ area එකේ මොනවද තියෙන්නේ, මේ area එකේ තියෙනවා buy ගත්ත අයගේ stop loss වල liquidity ටික. හරි එතකොට උඩ තියෙනවා sellers ලාගේ liquidity, යට තියෙනවා බයස් ලගේ ලික්විඩිටි. ඊට අමතරව අපේ කන්ෆර්ම් බයි සෝන් එක තව යට තියෙනවා. ඔන්න අපේ ෆස්ට් ටාගට් එකේදී ඔය විදිහට එන්ට්‍රි එක ගත්තා. ඊළඟට දැන් මෙතන මාකට් එක උඩට ෆ්ලයි වෙනකොට ඔයාට පේනවා මේන් BOS එකක් දීලා තියෙනවා. දැන් මම මේ කතා කරන්න යන්නේ ඔයාට බලන්න පුළුවන් මේ ෆස්ට් බයි එක පිප් 15යි, සෙකන්ඩ් බයි එක පිප් 120යි, මෙන්න මේ තර්ඩ් සෙල් එක අපි ගත්තේ ඇයි කියලා. හරි ඔයාට පේනවා මෙතනින් මාකට් එක පැහැදිලිව ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් පහළට දීලා තියෙනවා. එතකොට මේ හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබොනාචි ටූල් එක ඇඳලා අපි ෆිබොනාචි গোল্ডන් පොකට් එකෙන් තමයි සෙල් එක ගත්තේ. හැබැයි මේ උඩ ලික්විඩිටි සෝන් එක ගැන අප්ඩේට් එකක් දුන්නු නිසා මම කිව්වා ඔයගොල්ලන්ට මේක 0.01 ලොට් වලින් විතරක් ගන්න කියලා. බලන්නකෝ වෙලා තියෙනද මාකට් එක උඩට ෆිබොනාචි গোল্ডන් පොකට් එකක් බ්‍රේක් අවුට් කරන් ෆ්ලයි වෙලා තියෙනවා. හැබැයි ඊළඟට අපි උඩින් නැවත සෙල් එකක් දුන්නා. හරි එතකොට ඒ සෙල් එන්ට්‍රි එක තමයි ඔයාලට බලන්න පුළුවන් මේ entry දෙකක් අරන් තියෙනවා. පළවෙනි එක pip 25, ඊළඟ එක pip 240ක් profit වෙන්නම sell වෙලා තියෙනවා. ඔන්න first buy එක හරි, sellers ලාගේ liquidity ටිකත් හරි. දැන් ඔන්න මම buy එක අයින් කරනවා.
සෙලස් ලගේ ලික්විඩිට සෝන් එකෙන් අපි නැවත සෙල් එකක් ගත්ත වාලට මතක ඇති. හරි, තොට මේ සෙල් එක තමා අපි ළඟට පයස් ලගේ SL එකටත් පහලට තියලා හෝල්ඩ් කරේ. හරි, මන් දැන් මේ සෙලස් ලගේ SL තියෙන ලික්විඩිටි සෝන් එක අයින් කරමු. හරි, තොරොන්න බලන්න මාකට් එක නැවත පහලට ඩ්‍රොප් වෙලා තියෙනවා. හරි, තොර අපි මේ මැද්දේදී ආයේ buy entry ගන්න ගියේ නැහැ. අපි ටාගට් කරන් හිටිය මාකට් එක අපේ මේ buy zone එකම ටච් කරනකම් ඊළඟ buy එක ගන්න. හරි, ඔන්න දැන් මොකද උනේ, අපේ buy zone එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඊළඟට අපිට ඕනේ clear confirmation එක. හරි, bullish divergence එකක් වගේ හදන්න ඕනේ. ඉතින් අපි මාකට් එකේ වේටින් හිටියා. හරි, ඊළඟට ඔයාලට පේනවා මේ price action එකේ drop එකක්, RSI momentum indicator එකේ up එකක්. ඒ විතරක් නෙමේ, මෙතනින් buy entry අරගෙන hold කරන් හිටපු අයගේ මේ liquidity zone එකෙන් buy entry ටික ගලවලා අයින් කරලා තියෙනවා. ඉතින් අපි market එකේ මෙතන නැවත buy එකක් ගත්තා මේ විදිහට. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපි target කරේ market එකේ fibonacci tool එක. දැන් මෙතනදී ඔයාලට මතක ඇති මම group එකේ share කරා time එකත් එක ගත්තොත් මේ ටයිම් එක යනකොට අපිට IC මාකට් එකේ මීටින් එකක් තිබුණා. ඉතින් ඒකට යන්න උනා. ඉතින් ටයිම් එක වට බලන්න පුළුවන් 5:20යි. අපි මෙතන group එකේ share කරා මම ඕගොල්ලන්ට. මේ තියෙන්නේ online එන්න බැරි වෙයි IC මාකට් එකේ මීට් එකක් තියෙනවා කියලා. මම ටයිම් එක 5:12ට තමයි මෙතන share කරේ group එකේ. ඉතින් ඒකත් එක්ක ඔයාලට මම වෙනම video එකෙත් කිව්වා Fibonacci golden pocket එකත් monitor කරන්න කියලා. ඔයාලට පේනවා. එතකොට මෙතනින් නැවතත් BOS එකක් දීලා තියෙනවා. මේ high එකේ ඉඳන් low එකට fibonacci tool එක ඇන්දොත් ඔයාලට පේනවා golden pocket එකේ price එක තියෙනවා. හරි, එතකොට ඔයාට පුළුවන් මෙතනින් sell එකක් ගන්න. හරි, අනිත් දේ තමයි දැන් මේ විදිහට ඇන්දාම දැන් අපි මේ zone එකත් අයින් කරමුකෝ. දැන් මෙතන liquidity තියෙන්නේ කොහෙද? ඊළඟට liquidity තියෙන්නේ bias ලගේ liquidity මේ area එකේ. එතකොට ආය අපිට දාගන්න පුළුවන් bias ලගේ sl ටික. හරි, එතකොට ඔය SL ටික ගන්න මාකට් එක පහළට සෙල් වෙන්න පුළුවන්. ඒ වගේම Fibonacci golden pocket එකේ price එක තියෙන්නේ. හරි, එතකොට අපිට risk එකක් අරගෙන මෙතනින් සෙල් එකක් ගන්න පුළුවන් මේ bias ලගේ stop loss area එක target කරලා. හරි, දැන් අලුත් වචන ටිකක් කියනවා මම මේවා ගැන සම්පූර්ණ explain video එකක් ඕගොල්ලන්ට කරන්න. හරි, දැන් මොකද උනේ, bias ලගේ liquidity ටික ගත්තා, මාකට් එක නැවත අප්පුණා. එතකොට මෙතනින් සෙල් වෙනකොට ඊළඟට මාකට් එකේ කොහෙද තියෙන්නේ sellers ලගේ liquidity? මේ සෝන් එකේ නැවත ක්‍රියේට් වෙනව මොනවාද? සෙල් එන්ට්‍රි ගත්ත අයගේ ලික්විඩිටි ටික. එතකොට නැවත පාරක් මේ සෝන් එකට මාකට් එක ආවොත් අපිට නැවත සෙල් එකක් ගන්න පුළුවන්. හරි, අපි බලන් ඉන්නවා මාකට් එකේ සෝන් එකට එයිද කියලා. හරි, ඔන්න මාකට් එකේ ප්‍රයිස් රේන්ජ් එකට ආවා. මෙතනින් නැවත සෙල් එකක් ගන්න පුළුවන්. ෆයිනල් ටීපී අපේ මේ buy zone එකම තියලා. හරි, ඉතින් ඔය විදිහට තමයි මාකට් එකේ එන්ට්‍රි ගන්න කියන්නේ මම හැම වෙලේම. එතකොට මේකෙදි ඕගොල්ලන්ට අලුතින් කියලා දෙන්න ඕනේ මේ liquidity area කොහොමද හොයාගන්නේ කියලා. දැන් ඊළඟට ඔයා දන්නවා මාකට් එකේ buy entry ගත්තා කියලා ඊළඟ bias liquidity තියෙන්නේ මේ zone එකේ. හරි, buy sl ටික. එතකොට මේ ටික හන්ට් කරන්න මාකට් එක පහළට sell වෙන්න පුළුවන්. හරි, බලන්න මාකට් එක පහළට sell වෙලා තියෙනවා. එතකොට දැන් මෙතනදී අපිට මාකට් එකේ clear entry එකක් ගන්න ආය බලන්න ඕනේ bullish divergence එකක් හැදෙනකම්. හරි, බලන්න මාකට් එකේ පැහැදිලි bullish divergence එකක් හදයිද කියලා. දැන් මොකද උනේ, මාකට් එක ගොන්න සැලකේතු divergence එකක් create වෙනවා. හරි, අපි බලමු පැහැදිලි divergence එකක්. හරි, මේ තියෙන්නේ මේ price action එකේ drop එක, RSI momentum indicator එකේ up එක. හරි, එතකොට මෙතන bias ලගේ liquidity ටික. හරි, දැන් ඊළඟට කොහෙද තියෙන්නේ sellers ලගේ liquidity ටික? ඒක කොහෙද තියෙන්නේ? උඩ. හරි, ඊළඟට දැන් මෙතන ආය යට ක්‍රියේට් වෙනවා අපි වගේම buy entry ගන්න අයගේ මෙතන buy trade වල liquidity. හරි, එතකොට ඒක mark කරගත්තා. මෙතනින් අපි buy එක ගත්තා මේ විදිහට. හරි, මේ zone එක වගේ target කරන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අලුත් වචන ටිකක් set වුණා. ඒවත් මම ඔයාලට 1 by 1 පැහැදිලි කරලා කියලා දෙන්නම්. එතකොට දැන් target එක තියෙන්නේ ඊළඟට gold එක ඔය උඩ zone එකට වගේ buy වෙන්න ඕනේ. හරි, දැන් අපි replay එක අයින් කරමුකෝ. දැන් ඔන්න ඊයේ දවසේ මූ වෙලා තියෙන විදිහත් එක්ක තමයි අපි ওই replay එකේ කතා කරේ. හරි, ඔන්න replay එක අයින් කරා. දැනට price එක තියෙන්නේ මේ වගේ zone එකක. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ replay එකෙන් අඳුරගන්න කොහොමද market එකේ entry ගන්නෙ? කොහොමද liquidity area හොයාගන්නේ? divergence එකේ entry ගන්නෙ? මේක තනියම entry ගන්න. ඒ කියන්නේ තනියම
ඇනලයිස් කරලා තනියම මේමගේ ස්ටොප් ලොස් එක මේමගේ ටේක් ප්‍රොෆිට් එක කියලා තමන්ට එන්ට්‍රී එකක් ගන්න කම්පිඩන්ස් එකක් එන්න ඕන. ඒක මට බලෙන් දෙන්න බෑ. හරි, ඔයාලා මහන්සි වෙන තරමට මේක ඔයාලටම කරගන්න පුළුවන්. නැත්තම් හැමදාම මම සිග්නල් එකක් දෙනකම් බලන් ඉන්න වෙනවා. හරි, ඉතින් අපි දැන් මේ එන්ට්‍රී සේව ටික අයින් කරගමු. දැන් බලමු අපි අද දවසේ මාකට් එකේ කොයි වගේ සෙටප් එකක්ද තියෙන්නේ කියලා. මම දැන් මේ සෝන් ඔක්කොම අයින් කරනවා. හරි, එතකොට ඉන්වැලිඩේටඩ් වුණු බයි සෝන් එක අපිට මේකත් අයින් කරන්න පුළුවන්. ඒ සෝන් එකෙන් හැබැයි මාකට් එක පිප් 120ක් වගේ බයි වෙලා තියෙනවා දෙපාරක් වට බලන්න පුළුවන්. හරි, අපි යමු ගෝල්ඩ් 1 hour chart එකට. 1 hour chart එකේ එතකොට අපි මාක් කරගත්ත මේ සෙලින් සෝන් එක අයින් කරන්න පුළුවන්. එතෙන්ට මාකට් එක අප් වෙලා තිබුණේ නැහැ. හරි, මේ අප් වෙලා කියන්නේ එතනින් බ්‍රේක් අවුට් වෙලා තියෙනවා. එතකොට මේ සෙලින් සෝන් එකට මාකට් එක අප් වෙලා නැහැ. අපිට ඒකත් අයින් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ ට්‍රෙන්ඩ් ලයින් දෙකක් බේස් කරන් හිටියා, ඒකත් මෙතනින් අයින් කරන්න පුළුවන්. හරි, එතකොට මෙන්න මේ වගේ ක්ලියර් මාකට් වියු එකක් තමයි අපිට 1 hour chart එකේ තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පේන දෙයක් තමයි 1 hour chart එකේ තාමත් ඩයිවර්ජන්ස් එකක් හදලා නැහැ. ක්ලියර් ඩයිවර්ජන්ස් එකක් තාම හදලා නැහැ. එතකොට මාකට් එක කරලා තියෙන එක දෙයක් තමයි මෙන්න මෙතනින් පහළට මාකට් එක බ්‍රේක් වෙලා තියෙනවා. මේ ලෝ එක ලොස් වෙලා තියෙනවා. හරි, ඒක එතකොට මාකට් එක සෙල් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් එක සිග්නල් එකක්. හරි, ඊළඟට මෙයාගේ මාකට් එක කන්ටිනියුස්ලි අප් ට්‍රෙන්ඩ් එක කරන් යන්න නම් මෙයා මේ හයි එක බ්‍රේක් කරලා අලුතින් හයි එකක් හදන්න ඕනේ. හරි, එතකොට මේ BOS එක බයිසයි දෙන්න නම්. හරි, එතකොට මේකේ අපිට මෙන්න මේ කී ඒරියා එක ගොඩක් වැදගත්. මොකද උඩින්ම සෙල් එන්ට්‍රි ගත්ත අයගේ ලික්විඩිටි තියෙනවා, ඒ වගේම ඕල් ටයිම් හයි එකේ සෝන් එක. හරි, එතකොට මේ සෝන් එකට මාකට් එක නැවත අප් වුණොත් මෙතනින් සැලකිය යුතු සෙල් එකක් යන්න පුළුවන් චාන්ස් එකක්, ප්‍රොබබිලිටි එකක් තියෙනවා. එතකොට අපිට මේ ප්‍රයිස් රේන්ජ් එක මොනිටර් කරන්න පුළුවන්. 2591.1 ලෝ එක ගන්න පුළුවන්. 2588.4. එතකොට මේ සෝන් එක බ්‍රේක් අවුට් කරොත් ඔයාලට මතක ඇති මෙතන අපි තව උඩින් සෝන් එකක් මොනිටර් කරා 2600යි 2604යි කියලා. එතකොට ඒ සෝන් එකට වුණත් අප් වෙන්න පුළුවන්. හරි, ඕකේ එකක්. ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස්ලි පහලට සෙල් වෙන්න නම් මෙයා මේ ලෝ එක බ්‍රේක් කරලා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකට අදාළව BOS එකක් සෙල් සයිට් දෙන්න ඕන. හරිද? මේන් ස්ට්‍රක්චර් බ්‍රේක් වෙන්න තව ගොඩක් පහලට සෙල් වෙන්න ඕනේ. හරි, මේ ලෝ එක බ්‍රේක් වෙන්න ඕනනේ. ඒ නිසයි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක විදිහට BOS එකක් විදිහට ගත්තෙම. හරි, ඕකේ එකක්. අනිත් එක තමා මාකට් එක නැවත සෙල් වෙනවා නම් මේ උඩ සෝන් එකටම එන්නේ නැතුව සෙල් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක තමා මේ හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබොනාචි ටූල් එක ඇඳගහම අපිට පුළුවන් මේ හයි එකේ ඉඳන් ලෝ එකට මේ විදිහට ෆිබොනාචි ටූල් එක අඳින්න. එතකොට ඔයාලට පේනවා ෆිබොනාචි গোল্ডන් පොකට් ඒරියා එක. එතකොට ෆිබොනාචි গোল্ডන් පොකට් ඒරියා එක වගේම අපිට මොනිටර් කරන්න පුළුවන් 0.786 සෝන් එකක්. මම මේ සෝන් ඒරියා දෙකම මොනිටර් කරනවා. එතකොට වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ෆිබොනාචි গোল্ডන් පොකට් එක බ්‍රේක් කරලා මේ උඩ සෝන් එකට ගිහිල්ලා සෙල් වෙන්න. හරි, එතකොට මේ හැමෝගෙම ලික්විඩිටි, ඒ කියන්නේ ෆිබොනාචි গোল্ডන් පොකට් එකෙන් සෙල් එන්ට්‍රි ගන්න අයගේ ලික්විඩිටි ටික හන්ට් කරලා මාකට් එක උඩට ගිහිල්ලා සෙල් වෙන්න පුළුවන්. හරි, එතකොට ඔන්න 1 hour chart එකේ අපිට සෙල් එන්ට්‍රි ගන්න සෝන් දෙකක් අද දවසේ තියෙනවා. ප්‍රයිස් රේන්ජ් එක 2586.7, ලෝ එක ගන්න පුළුවන් 2584.7. හරි, මේ රේන්ජ් එක ගන්න පුළුවන් 2580.0, ලෝ එක ගන්න පුළුවන් 2576.5. එතකොට මේවා අපිට මොනිටර් කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ෆිබ් গোল্ডන් පොකට් එක 1 hour chart එකේ. හරි, එතකොට මේ තියෙන්නේ 0.7786 zone එක 1 hour chart එකේ. හරි, එතකොට අපි දන්නවා මොකක්ද මේ mark කරන් තියෙන්නේ කියලා. හරි, එතකොට මේ zone වලට ඇවිල්ලා 1 hour chart එකේ RSI 21 overbought වෙලා හොඳ පැහැදිලි confirmation එකක්. එතකොට regular bearish divergence එකක් වගේ 5 minute එකේ හැදිලා තිබුණොත් මේ zone එකට එනකොට අපිට ඔන්න පැහැදිලි confirmation එක sell එකක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා. හරි, ඊළඟට මාකට් එක මේ buy වෙන්නේ කොතනින්ද කියලා බලුවොත්,
හරි තැන් මාකට් එකේ අපි ඔගොල්ලෝ දන්නවා හය හයි හය ලෝ හදහද තම මාකට් එක බයිවෙන්. තොට ඕවරෝල් මේ තියෙන ට්‍රෙන්ඩ එක මේ ලෝ එක මේ හයි එක. එතකොට මේ ලෝ එකේ ඉඳන් දැනටාව ඕල් ටයිම් හයි එකට අපි ට්‍රෙන්ඩ් ලයින් එක ගැන්දොත් ඔයාලට පේනවා තාම 0.382කටවත් කරෙක්ෂන් එකක් පහළට දීලා නැහැ. හරි, ඒ නිසා ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා මාකට් එක මේ සෝන් එකකට බයි වෙලා නැවත පහළට සෙල් වෙන්න. ඒක කොයි විදිහටද මූව් වෙන්නේ කියන එක අපිට 100%ක් ප්‍රෙඩිට් කරන්න බෑ. හැබැයි අපිට ඒ ටයිම් ෆ්‍රේම් වල හැදෙන කන්ෆර්මේෂන් එක එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් එතකොට 1 hour chart එකේ buy එකක් ගන්න ආය අලුතින් zone එකක් මම monitor කරන්නේ නැහැ. මොකද ඔයාලට පේනවා දැන් මෙතන buy වෙලා තියෙන්නේ 2024 9:17 9:30 candle එකයි 10:30 candle එකයි ගත්තොත් ඔයාලට පේනවා මෙතන පැහැදිලිව 1 candle mitigation එකක්. මෙන්න මෙතන 1 candle mitigation එකක්. එහෙම නැතිනම් bullish engulfing pattern එකක් තියෙනවා. හරි, ඔයාලට පේනවා සෙල් කැන්ඩල් එකේ ලෝ එකට ඇවිල්ලා පහළට ඇවිල්ලා ලික්විඩිටි කරගෙන ඕපන් එකට වඩා ගොඩක් උඩට ඇවිල්ලා ක්ලෝස් වෙලා තිනවා. එතකොට ලොකු බයින් ප්‍රෙෂර් එකක් එක්ක ක්ලෝස් වෙලා තින්නේ. එතකොට මාකට් එකේ 1 hour එකේ වෙන්න පුළුවන් දේවල් ගත්තොත් මේ zone වලින් පහළට රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒක මේ zone එකෙන් රිජෙක්ට් වෙන්න පුළුවන්, නැත්නම් මේ zone එකෙන් රිජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔය zone දෙකම break out කරොත් මෙහෙම ලොකු buy එකක් උඩටම ගිහිල්ලා sell වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ පැහැදිලි ක්ලියර් කන්ෆර්මේෂන් එක එන්ට්‍රි ගන්න අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන එන්ට්‍රි ගන්න යන්න හොඳ නැහැ. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා 1 hour chart එකේ setup එක. ඊළඟට අපි 5 minute එකට ආවොත් gold 5 minute එකේ දැනට තියෙන market setup එක කොයි වගේද කියලා බලන්න. අපි වැඩිපුරම market එක monitor කරන් ඉන්නේ 5 minute එකේ. එතකොට වැඩිපුර එන්ට්‍රි ගන්න ඉන්නේ 5 minute එකේ. හරි, එතකොට 5 minute එකේ ළඟම structure එක ගත්තොත් ඔයාලට පේනවා මෙතනින් structure break එකක් දීලා තියෙනවා. අපි ඒ ටික mark කරගත්තොත් මේ තියෙන්නේ ඩවුන් එකට දුන්න BOS එක. මෙතනින් main BOS එකක් දීලා තියෙනවා. හරි, ඊළඟට මාකට් එකේ වෙන්න පුළුවන් දේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස්ලි යන්න නම් මේ ලෝ එක break කරලා පහළට BOS එකක් දෙන්න ඕනේ. හරි, මෙතනින් BOS එකක් දෙන්න ඕනේ. එහෙම නැතිනම් මෙයා අප් ට්‍රෙන්ඩ් එකකට රිවර්සල් වෙනවා නම්, නැවත buy වෙනවා නම් මෙයා මේ high එක break කරලා උඩට change of direction එකක් දෙන්න ඕනේ. ওই දෙක තමයි තියෙන්නේ. හරි, එතකොට අපි බලන්න ඕනේ මේකෙන් කොයි පැත්තටද මාකට් එක break out වෙන්නේ. ඒ break out වෙන එකත් එක්ක අපිට confirmation අරගෙන entry ගන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට 5 minute එකට අදාළව fibonacci tool එක දැම්මොත් මේ high එකේ ඉඳන් low එකට ඔයාලට පේනවා දැනට fibonacci golden pocket එක break out කරලා තියෙනවා. හරි, එතකොට මෙයා මේකෙන් hold කරලා පහළට sell උනේ නැතිනම් මෙයා මේක උඩට තවදුරටත් break out කරොත් මේ උඩ 2570ට 2580 කියන zone එකෙන් වගේ sell වෙන්න පුළුවන්. එතකොට මේ ඒරියා එකේම entry ගත්ත අයගේ liquidity hunt වෙනවා. හැබැයි ඊට අමතරව තව එක zone එකක් තියෙනවා. ඔයා දන්නවා දැන් අර උදේ කියලා දුන්නු setup එකට අදාළව මේ ඒරියා එකේ තමයි මොනවද තියෙන්නේ. මෙතනින් sell entry ගත්ත අයගේ liquidity. එතකොට ඔයා දන්නවා මෙතන තියෙනවා sell trade වල stop loss ටික තියෙනවා. හරි, අපි ඒක මේ විදිහට mark කරගමුකෝ. එතකොට මේ zone එකටම up වෙලා වුණත් එන්න පුළුවන්. හරි, එතකොට පුළුවන් තරම් risk එක minimize කරගෙන entry ගන්න. මෙතන sellers ලගේ liquidity තියෙනවා. ඒ වගේම buy entry ගත්ත අයගේ, හරි, මෙන්න මේ zone එකේ ඒගොල්ලන්ගේ liquidity තියෙනවා. buy ගත්ත අයගේ stop loss ටික. ඉන් හරි සරලයි මාකට් එකේ වෙන්න පුළුවන් දේ change of character එකක්ද BOS එකක්ද. ඊට අමතරව liquidity තියෙන්නේ මේ area දෙකේ. එතකොට trend එක දිගටම down trend විදිහට තියෙන නම් sellers ලව මාකට් එකෙන් අයින් කරලා, ඒ කියන්නේ මුලින් මේ liquidity එක අරගෙන මේ විදිහට drop වෙලා පහළට drop වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඔකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. මුලින් පහළට drop වෙලා buyers ලව මාකට් එකෙන් අයින් කරලා මාකට් එක උඩට buy වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු දැනට 5 minute එකේ ඩයිවර්ජන්ස් එකක් මොකුත් නැහැ. ඔයාලට පේනවා RSI එක 77ට ඕව බෝට් වුණාට 21 එක තාම 49 මිඩ් ලෙවල් එකේ තියෙනවා. හරි, ඒ නිසා පැහැදිලි ක්ලියර් කන්ෆර්මේෂන් එකක් එනකන් ඉවසීමෙන් බලන් ඉඳලා හරිම තැනින් එන්ට්‍රි එකක් ගන්න ට්‍රයි කරන්න. මමත් මට පුළුවන් උපරිමයෙන් ඕගොල්ලන්ට සපෝට් එක දෙනවා. හරි, ඉතින් 5 මිනිට් එකේ ওই දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඩික්සි චාට් එකට ආවොත් US ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකට ඩික්සි එක සැලකිය යුතු මූමන්ට් එකක් අරන් තියෙනවා. ඔයාලට පේනවා අපි ඊයේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරගත්තා.
ඒවගේ ලාස් සපෝට්ස් ඕන්න එක හෝල් කරලා තියෙනවා ඒක හොඳ ඔපචුනිටිය එකක් මාකට් එක මේක ලොස් වුණා නම් 100 138ටම සෙල් වෙන්න ඕනේ හැබැයි ප්‍රශ්නයක් නැහැ ඔයාලට පේනවා මාකට් එක ලොකු බයි එකක් ගිහිල්ලා තියෙනවා හැබැයි මේ ඉම්බැලන්ස් එකක්වත් ෆීල් කරලා නැහැ මේ ගැප් තියෙන්නේ මේ ගැප් එකක්වත් ෆීල් කරලා නැහැ එතකොට තව බයි වීමේ හැකියාවක් තියෙනවා කියන එක පෙන්වනවා ඒ වගේම අද දවසේත් ගැප් එකක් තියෙනවා මේ අද මාකට් ඕපන් එකෙත් ගැප් එකක් තියෙනවා එතකොට අපිට මොනිටර් කරන්න පුළුවන් දැන් මෙතනින් හයි එක බ්‍රේක් කරලා තියෙනවා උඩට නේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා ඊළඟට අපිට බලන්න පුළුවන් මේ ලෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක දාලා මෙයා ෆිබොනාචි গোল্ডන් පොකට් එකෙන් නැත්තම් 0.786න් වගේ මෙහෙම පහළට කරෙක්ෂන් එකක් දීලා මේ ඔක්කොම බ්‍රේක් කරන් උඩට ෆ්ලයි වෙන්න ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඒ කියන්නේ গোল্ড එක මුලදී බයි වෙලා ඊළඟට සෙල් වෙන්න ලොකු chance එකක් තියෙනවා එතකොට මේකට සපෝටිව් විදිහට අද එන්න තියෙන නිවුස් ඔයා දන්නවා අද හවස 6ට තියෙනවා නිවුස් කීපයක් මෙතන බලන්න පුළුවන් USD වලට බිල්ඩින් පර්මිට් තියෙනවා හවුසින් ස්ටාර්ස් තියෙනවා සැලකිය යුතු මූමන්ට් එකක් යන්න පුළුවන් ඒවා මීඩියම් ඉම්පැක්ට් නිවුස් ඊළඟට හයි ඉම්පැක්ට් නිවුස් එකක් විදිහට 8ට තියෙනවා ඔයිල් නිවුස් එක ඊළඟට 11:30ට තියෙන FOMC එකයි ඉන්ට්‍රස්ට් රේට් ඩිසිෂන් එකයි ඉතින් මම නම් කියන්නේ මේ පාන්දර වෙනකන් ඇහැරලා ඉන්න ඕනේ නැහැ තමන්ගේ ඩේලි ටාගට් එක මේ ටයිම් එකේ ඇචීව් වුණා නම් ට්‍රේඩින් වලින් අයින් වෙලා පාඩුවේ ඉන්න එක තමයි හොඳම දේ. හරි. ඉතින් මම අද දවසේ මට ෂෙයා කරන්න පුළුවන් බෙස්ම ක්වොලිටි මෙන්ටි ටික ඔයගොල්ලන්ට ෂෙයා කරනවා. තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන එන්ට්‍රි ගන්න තනියම එක එන්ට්‍රි එකක් හරි ගන්න බලන්න. මේක හිතුවොත් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඔයාලා ප්ලෑන් කරොත් ඔයාලා මහන්සිලා වැඩ කරොත් අනිවාර්යෙන් තනියම එන්ට්‍රි ගන්න එක ඔයාලටත් කරන්න පුළුවන්. හරි. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.